දැන් අපේ අත්තරංගුවට අරන් ඉන්න සහෝදරයාට සහ සහෝදරියට මොකක්ද අද පොලිසිය ගොනු කරන්න යන චෝදනාව? එක එක චෝදනාවක් විදිහට තියෙනවා පොදු දේපළ වලට අනර්ථයක් කරා කියලා. මොකද්ද මේ පොදු දේපළ වලට අනර්ථය කියලා කියන්නේ? පොදු දේපළ වලට අනර්ථය කියලා කියන්නේ සාමකාමී ලෙස විරෝධයක් පළ කිරීම සඳහා සහ අදහසක් ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරියට එන අයව ඒ අය එන එක නවත්තන්න බැරිකේඩ් දාලා ඒ බැරිකේඩ් තල්ලු කරාට පස්සේ කියන පොදු දේපළ විනාශයක් වුණා කියලා. ඊට පස්සේ නිදහස් අධ්‍යාපනයේ මලගම සංකේතවත් කරමින් මිනි පෙට්ටියක් ගිනි තිබ්බට පස්සේ කියනවා ඒකෙන් පාරට හානියක් වුණා කියලා. දැන් මේක කියන්නේ මේ අවුරුදු 70 ගානක් තිස්සේ මහජන දේපළ විනාශ කළා, මහජන දේපළ නාස්ති කළා, මහජන දේපළ මංකොල්ල කාලා හොරා කාලා කුප්‍රකට වෙච්ච කට්ටිය දැන් ඇවිල්ලා කියනවා මෙයා පොදු දේපළ වලට ප්‍රශ්නයක් වෙනවා කියලා. පොදු දේපළ විනාශ කරමින් තියනවා. අදත් මේ සෙලෙන්දිවා කියලා කම්පැනියක් අටවලා ඒක හරහා සියලු පොදු දේපළ රජයේ සතු ඉඩම් රජයේ සතු ගොඩනැගිලි වටිනාම තැන් කොළඹ නගරේ තියෙන ඒවා විකුණලා දාන්න හදනවා. ඒව පොදු දේපළ නෙමෙයිද? පොදු දේපළ වෙන්නේ ඔය පාර්ලිමේන්තුව ඉස්සරහා තියෙන පාරේ කාපට් එකද පොදු දේපළ? එහෙම නැත්නම් පොලිසිය තියෙන බැරියර් එකද පොදු දේපළ? අනිත් පැත්තෙන් පොලිසි නිලධාරීන් පහර දුන්නා කියලා චෝදනා එල්ල කරලා තියෙනවා. මේක අභූත චෝදනාවක් කියලා ඊයේ උද්ඝෝෂණේ වීඩියෝ එකක් හරි දැක්ක ඕන කෙනෙක්ට තේරෙනවා. පොලිසි නිලධාරීන්ට කිසිම ආකාරයක පහර දීමක් සිදුුන්නේ නැහැ කියලා. අද මහරගම පොලිස් ස්ථානාධිපතිතුමා රෝහල්ගත වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් එතුමාට මොකක් හරි මේකෙදි මේ තුවාලයක් වෙලා තියෙනවා නම් අපි ඇත්තටම කනගාටු වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලිසිය පොලිසිය එක්ක ගැටුම් ඇති කරගන්න නෙවෙයි මේ ශිෂ්‍යෝ සහ වෘත්ති සමිති නායකයෝ ගියේ කියලා ඊටාම පැහැදිලි අර දර්ශන බැලුවට පස්සේ. ඒතොර දැන් තියෙන්නේ මේ පොලිසිය රාජකාරියට දිගින් දිගටම බාධා කරන. පොලිසිය මොනව හරි කරන්නේ නැද්ද ඒවට දේශපාලන මැදිහත් වීම කරන. අවංකව වැඩ කරන පොලිස් නිලධාරීන්ව අල්ලලා රිමාන්ඩ් කරන. හැම ආණ්ඩුවක්ම පෙරලලා අලුත් ආණ්ඩුවක් ආපු ගමන් කරන්නේ කලින් පොලිසියේ වැඩ කරපු නිලධාරීන්ව අල්ලලා හිරේ දානවා. ඊට පස්සේ ඔය ඕක කතා කරන පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ට ගම්මිරිස් කුඩු ගැහුවා. ගියසෙන් එතකොට එහෙම කරලා ඉවරලා දැන් කියනවා මේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරා කියලා. අපි මේක ඊටාම විහිළුවක්. මේක ලොකු විහිළුවක්. දැන් මේක හරි පැහැදිලි මේ කරන්න යන්නේ මේක නීතිය ක්‍රියාවේද වීමක් නෙවෙයි. මේ කරන්න යන්නේ පරිගැණීම. මේ කරන්නේ පරිගැණීම. ඊයේ සිදුවීම බලද්දී අපිට මතක් වෙන්නේ අර ජොන්ස්ටන් ප්‍රනන්දු මහත්තයාගේ කාක්තට්ටේ උදාහරණ. එයා කිව්වනේ එක කපුටෙක් මරලා තට්ට එල්ලුවා නම් ආය අනිත් කපුට එන්නේ නැහැ කියලා. ඒක තමයි මේ පෙනෙමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගීසුමානේ අපිට මතකයි කෙහෙලිය රමුක්කැල්ල අමාත්‍යවරයා කියපේ. ඔහු කිව්වා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන සමාජයට අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් කරන්න. නමුත් අපිව බිත්තියටම හේතු කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ගැන අපි වෙනම බලා ගන්න. දැන් ඒක ඇතුලේ එතුමාගේ වේදනාව, එතුමාගේ අසහනය සහ වෛරය ඉතා හොඳින් ප්‍රකාශයටපත් වුණා. දැන් එතුමා කිව්වා අපිව බිත්තියට හේතු කරා කියලා. බිත්තියට හේතු කළේ කෙමදු ආණ්ඩුවත්. දැන් හෙට අගෝස්තු 5 වෙනි හෙට අගෝස්තු 5 වෙනිදා මේ වෙනකොට මේ ආණ්ඩුවේ මහමැතිවරණ පැවතිලා අවුරුදු දෙකක් වෙනවා හෙට දවස් වෙද්දී. අවුරුදු දෙකයි මේ ආණ්ඩුව තිබෙන්නේ. ඒ අවුරුදු දෙකට කලින් කොහොමද තිබුණේ? ලක්ෂ 69ක් ඡන්දේ දීලා තිබුණේ. සමානුපාතික නියෝජන ක්‍රමය ස්ථාපිත කරාට පස්සේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ ගත්ත වැඩිම മന്ത്രി ආසන ගන්න බලයක් තිබුණා. පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබුණා. විධායක ජනාධිපතිවරයෙක් හිටියා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඒ විධායක ජනාධිපතිවරයාට JR ජයවර්ධනට පවා නොතිබිච්ච බලයක් ආරෝපණය කරගත්තා. 69 ලක්ෂක ඡන්ද තියෙනවා කියලා ජනමතයක් තියෙනවා කියලා කෑගෙ ගහිටියා. එච්චර ශක්තිමත් ආණ්ඩුවක්. එච්චර ශක්තිමත් කියලා හිතපු ආණ්ඩුවක් තමයි බිත්තියට හේතු කරන්නේ. ඒක තමයි ඔය කෙහෙලි රඹුකැල්ල මහත්තයා කියන්නේ බිත්තියට හේතු කරන්නේ. බිත්තියට හේතු කරා විතරක් නෙවෙයි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, අධ්‍යාපනය මිලිටරිකරණය කරන්න ගෙන ආපු පනත පස්සට දාන්න බල කරනවා. අඩිය පස්සට ගන්න බල කරනවා. ඒගොල්ලෝ ඔක්කොම රිවර්ස් යනවා. Breaking.lk